මට ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ මේ රට කරවන පළවෙනියා ගෝඨාභය රාජපක්ෂ කියන පරයා ඉතිහාසය දන්නේත් නැහැ සංස්කෘතිය දන්නේත් නැහැ මිලෝ රෙද්දක් දන්නේ නැහැ අර රාජපක්ෂලගේ තිබුණු බලය නිසා හමුදාවට බැඳුනා බැඳිලා කාලකදී වඩමරච්ච සටනේ රට දාලා ගියා ඇමරිකාවට පළවෙනි කතාව එච්චරයි දෙවැනි එක තමයි මමත් බෙලියත්තේ උනුත් බෙලියත්තේ කිසිම දෙයක් තිබුණ නැති කණ්ඩායමක් රාජපක්ෂලා ඉන්න හේතු ගස් තිබුවා ඒක යාළුවෝ ටික බේරලා දුන්නා නොදන්න දේවල් කතා කරන්න යනවා බුරුවට දේශපාලනඥ ආපල්ල මගේ දැන් මගේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ නවවෙනිදා ප්‍රහාරය ඒ ගෝල් ෆේස් එකේ එදා වීදියේ බණ්ඩාරල ගොංගාලගොඩ බණ්ඩල වීර පුරන් අප්පුල කරන සටන පටන් ගත්ත තරුණ තරුණියෝ එතන වයස් සීමාවක් නැහැ කවුරුත් හිටියා කවුද මේ ප්‍රහාරයට ගහන්න ප්ලෑන් කරේ කවුද මිනිස්සු ගෙන්න ප්ලෑන් කරේ අරලියගහ මන්දිරේ එතනින් අරලියගහ මන්දිරේ ඉස්සරහා තියෙන අට්ටාලෙට ඒ සටන් කාමින් ඒ තරුණ පිරිසේට පුතනට ඊළඟට මයිනා ගෝගමද මොකද්ද ඒකට ඊළඟට ගෝඨා ගෝගම මෙතෙන්ට ගහන්න කවුද මිනිස්සු එව්වේ කවුද උසිගන්නේ මං ආනවා මේ ආණ්ඩුවේ පරයන්ගෙන් රට කරන උඹලා තාමත් මේකේ නියම විත්තිකාරයෝ හොයාගත්තද යකෝ ගෝඨා බය කියපන් හොයාගත්තද කවුද මේක වැරදිකාරයෝ කවුද මේකට කුල්පම් දන් දුන්නේ නම් තියෙනවා පත්‍රේ ජොන්ස්ටන් තාම එළියේ ඊළඟට ඩීආයිජී කවුද මොන බන්දුද මට මතක නෑ නම වේශබන්දු නෙවෙයිනේ දේශබන්දු නේ ඔව් දේශබන්දු මට නමත් අමතකයි දැන් හැම පත්‍රයකම තිබුණා මෙයත් මේකේ හිටියා කියලා එතකොට ඉහෙලින්ම නීතිපතිතුමා අනකල්ලා තියනවා මේ පිළිබඳව කටයුතු කරන්න කියලා හැබැයි දේශබන්දු ගැන කතාවක් නෑ ඒ වගේ නීතිය නවලා පැත්තකට දාන්න කාටද මේ බලය පොලිස් පතිතුමාටද බලය හය හතරක් නොදන්න ජනාධිපතිගේ බලයද නැත්නම් ඇමතිවරයෝගේ බලයද මේව මිනිස්සු දැනගන්න ඕන තාමත් අල්ලන්නේ මේ අහිංසක තරුණ තරුණියෝ මේ ගහපු එක එක්කත් අල්ලලා නැහැ කීප දෙනෙක් අල්ලලා අපදුන්නා අපි ඒකට විරුද්ධ නැහැ ඒක අපදෙන්න ඕනනේ මිනිමරුම් කරපු කට්ටියට අදාරාර පොළොන්නරුවේ මිනිස්සයා රෙදි ගලවලා තමයි ඒ වැඩේ කරේ තවත් දවසක කියනකොට මේවත් අටුවා ටීකෑ ඇතුව කියන්න එතකොට නමෙන්ද ප්‍රහාර ගැන කතාවක් නැහැ හොඳ පළවෙනි එක දෙවෙනි එක රටේ ජනතාව නැගිට්ටේ මේ අදක්ෂ පාලකයා මේ මිනිමරුවා මේ දූෂකයා මේ පගාකාරයා මේ හොරා පන්නන්න කියලා කවුද මේ අදක්ෂ පාලකයා රට විනාශ කරපු පාලකයා රට ඉවර කරපු පාලකයා මහා තෙල් පෝලිං මහා ගෑස් පෝලිං කිරිපිටි පෝලිං ලෙඩුන්ට බෙහෙත් නැහැ කවුද මේ ව්‍යසනයේ මුල මේක කලියුගය කලියුගයේ ව්‍යසනය ඇති කරන්න එකෙක් ඉපදුනා ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ හැමෝම කිව්වේ මූට යන්න කියලා අන්තිමට කවුද ගියේ මහින්ද රාජපක්ෂ. ඔව් එයා කරපු එයාගේ කේවට්ටිය ටික දුන්නු ලනුවට එයා ගියා. ඒක හොඳයි. නමුත් ගෝල් ෆේස් එකේ මාස ගානක් ඉන්න මේ මිනිස්සු කිව්වේ දරුවෝ කිව්වේ මූට යන්න කියලා. ගියාද? දරුවනි රාජපක්ෂලා ගැන මන් තරම් දන්න එකෙක් නැහැ. ඔය ඉන්න එකෙක්වත් ඔය කයිවාරු ගාන ළඟ ඉන්න ඔය වර්ණා කරන උන්ට වැඩිය මන් දන්නවා. අපි කොල්ල කාලෙත් මුන් එක්ක හිටියේ. අපේ ගෙවල් වල හිටියේ. මගේ පස්සෙන් තමයි බැසිල්ලා ගෝඨාභයලා ආවේ බැසිල් කියන්නේ පට්ටපල් හොරාර ජාත්‍යන්තර මට්ටමේ දාලා තියෙන්නේ 10% කියලා 100% කොමිෂන් කාර්යය කියලා ඌට කොහෙ සල්ලි තිබුණේ ඌ අනුබණ්ඩරාගේ මැතිතුමාලගේ හිටපු එකෙක් ගාමිණීශානාගෙන් පඩිගත් එකෙක් මුන්ට මේ සල්ලි කොහින්ද ඇමරිකාවේ ගෙවල් ලෝකේ ගෙවල් අර දාලා තිබුණේ සීෂෙල්ස් වල ඩුබායි නැත්ද කොහෙද එයා ගියා බයිද රාජපක්ෂ මැතිතුමා කමන්නේ යන්න ඕනේ ඒ කේවට්ටේ දීපු රණුවට ඇයි මේ ගෝඨාභය යන්නේ දරුවනේ මම කියන්නේ මෙච්චරයි නිවේදනය මම CID ගෙනිච්චත් කමන්නේ නැහැ මම නැක්සලට් අව් වෙලා මාස හතරක් කිරිට හිටියා ඒවට මම බය නැහැ මම කියන්නේ මෙච්චරයි මුන්ට කොච්චර විරෝධතා දැක්කුවත් පෙළපාලි ගියත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් එක කියන්නේ මූ යන්නේ නැත අපි ලෝකෙටම කියමු මූ ඉන්නකම් කිසිම ආධාරයක් රට දෙන්න එපා කියලා අපි ලෝකෙට කියමු දූෂකේ රජබුටුවේ තියාගෙන ඇයි මොකටද දෙන්නේ හොරෙක් රජපුටුවේ දියාගෙන මොකටද දෙන්නේ වැඩබැරි එකෙක් රජපුටුවේ දියාගෙන මොකටද දෙන්නේ ඊට අනන්තයි ඊට අන්තයි ඇමති මණ්ඩලයේ කීප දෙනෙක් සේරම නේ කීප දෙනෙක් ඉන්නවා මුන් එලවන්න නම් මම කියන්නේ දරුවනි
වරෙල්ල ලක්ෂ ගානක් කොළඹට මම උඹලා අකමැත්තෙන් හරි පෙරමුණ ගන්නව මම පළවෙනි වෙඩිපාර ගන්නම් මුගේ ගේට්ටු කඩලා රජගෙදර ජනාධිපති මාලිගාවේ ගේට්ටු කඩලා මැරෙන එකෙක් මැරෙයි අපි ජීවිතේ පූජා කරමු අපේ හෙළ දරුවන් රණ විරුවන් ජීවිත පූජා කරා මේ රට බේරගන්න ඉතිහාසය කතා කරොත් ලන්දේසි ඉංග්‍රීසි පෘතුගීසිට විරුද්ධව කාලිංග මාගල චෝල ආක්‍රමණයට විරුද්ධව එලාරට විරුද්ධව සටන් කරපු ජාතියක් අපි ඒක නිසා ලක්ෂ ගාණින් වරෙල්ලා මුගේ ගේට්ටු කඩාගෙන ගිලමු බෙල්ලෙන් අල්ලන් එළියට ඊට ඉස්සෙල්ලම හෙලිකොප්ටරෙන් යයි පොලිසියට මං ගෞරවයෙන් කියනවා පොලිස් නිලධාරි මාතුරුන්ට මේ රට වෙනුවෙන් හමුදාවට පොලිසියට දැන් සේවයක් කරන්න තියෙනවා මොකක් සේවය මුන් කියන නියෝග පිළිපදින් නැතුව උඹලා ඉඳපල්ලා ජනතාවගේ පැත්තේ උඹලා ඉඳපල්ලා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ වෙලේ පැලේ පිලේ අගුවේ මාළු ලෑල්ලේ මාළු වාඩියේ ගොවිකමත හිටපු දෙමව්පියන්ගේ දරුවන්ගේ පැත්තේ ඉඳපල්ලා රදලයන්ගේ පැත්තේ නෙවෙයි ඒක නිසා අපි කවුරුත් එකා වගේ එක්කවෙන් টොප් බඩු ටිකක් ඉන්නවා සමහර ඇමතිවරු ඒගොල්ල තෙල් දෙන්නේ ඩොලර්ස් වලට ඔය මාතර පැත්තේ ෂෙඩ් එකට බවුසර් තුනක් කැරිය ඩොලර්ස් වලට සාක්ෂි මගේ ළඟ තියෙනවා ඩොලර්ස් කාටද මේ ඩොලර්ස් ගියේ තියෙන කාට තෙල් තියෙනව නැති කාට ෂෙඩ් වල තෙල් නැහැ යටින් දෙන ගානට තමයි තෙල් ලැබෙන්නේ සුදු ලෝන වලින් ගැව්වනම් පෝර වලින් හොරකම් කරානම් තෙල් කාන්දු වෙන නැවෙන් හොරකම් කරානම් ඇන්ටිජන් එකෙන් කොරෝනා කාලේ ඉන්ජෙක්ෂන් එකෙන් හොරකම් කරාන ඉඩ දුන්නනම් මේ සල්ලි මහා එකාගේ ඉඳලා ඔය ඇමතිට බෙදෙනවා මේක මහා ශාපයක් මොකද ශාපේ ශ්‍රී පාදයේ සමන් දෙවියන්ගේ අඩවියේ ශ්‍රී පාදයේ තිබුණු මුං ගාන්ටාර ගලවලා ඒක විකුණගත්තා ඔය ගෝඨාභයගේ ආණ්ඩුවේ රාජපක්ෂලගේ ආණ්ඩුවේ දොළොස් මහේ පහන වික්කා ඒකට දැම්ම ආටිෆිෂල් පහනක් මේව තමයි ශාප ඒ කියන්නේ රජවරු හදපු මහවැව් ඒ මහවැව් වලින් ජලය රඳවා ගන්න මහවැව් වලින් මුං හාරලා නිදන් ගත්තා මහා දාගබ්බොල නිදන් ගත්තා අටම ස්ථානයේ නම්ම ස්ථානයක් කරා සඳුරු සෑය කියලා එකක් හදලා එතන තිබිච්ච එලාරගේ රත්තරන් කරත්තේ එලාර පාවිච්චි කර රත්තරන් කරත්තේ රාජපක්ෂල හොරකම් කරා ප්‍රභාකරන්ගේ හංගපු රත්තරන් සල්ලි රාජපක්ෂල හොරකම් කරා මම උතුරට ගිහලා මට මිනිස්සු කිව්වා බලට මේව නෑ කියන්න බෑ බලගේ හොරකම් අනන්තයි අප්‍රමාණයි විදේශගතව සල්ලි මේව ගන්න ඕන ඊළඟට රුවන්ලි සෑය ගිහිල්ලා මුන් නාඩගමක් දැටුවා මේ පාපතරයා දියුරුම් දෙන්න ජනාධිපති කමට එදා සමහර අයව සපතු සෙරෙප්පු දාගෙන ගියා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දෙවරු ඇඬුවා ඒ දියුරුම් දීමත් එක්ක ඊළඟට මගුල් මඩුවේ ඇමචූරු දියුරුම් දුන්න මුන් ඉරිස්සල දවසේ රෑ ගිහිල්ලා කාගෙන බීගෙන ජොලිය දාගෙන මෙන්න මේ මහා ශාපය ගංගාවල තිබුණු දේවල් නැ සමුද්‍රවල තිබුණු දේවල් නැ වැව් වල තිබුණු දේවල් නැ මම දන්නවා මේකේ විපක්ෂ නායක ලොකුවට කතා කරාට සජිත් ප්‍රේමදාස මම ඉන්න කාලේ කැලණිය තාත්තගේ බලේ තියෙන කාලේ ඔය යාලේ නිදන් ඇරුවා උන්ට නැහැ කියන්න බෑ සංස්කෘතික අරමුදලේ සල්ලි හොරා කෑවා අනුරාධපුරේ මහානායක ස්වාමීන් වහන්සේ නම මට කිව්වේ ඒක නිසා දරුවනේ මේ වගේ කට්ට කෛරාටික හොර නඩේට නැවත බලය දෙන්න එපා මේ අතරේ ඉන්න හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවේ කිසිම කුණු නමක් නැති වැදගත් දේශපාලනඥයෝ මේ පාර්ලිමේන්තුවේ කීප දෙනෙක් ඉන්නවා ඒ අයට අවසර දෙන්න මේ සටනට බයින්න ඒ අයට ඒ බලය තියෙනවා මුන් හරියට මේ සල්ලි අම්බ කරන්නේ විදේශගත සල්ලි අම්බ කරන්නේ හොරකම් කරන්නේ බලුකම් පාදරකම් ජනකම් කරන්නේ මුන් මැරෙන්න තියාව වගේ අන්න තොපිට නරක ආදී දොර ඇරලා තියෙනවා ඉක්මනින් ඵලයල්ලා හැබැයි මේ රාජපක්ෂලට මේ ශාපෙන් බේරෙන්න ඉපදින රාජපක්ෂරත් බෑ ඉපදිලා ඉන්න රාජපක්ෂලටත් බෑ પરම්පරා ගණනකට මේ ශාපය රාජපක්ෂලට ගෙවන්න වෙනවා රාජපක්ෂලගේ චැප්ටර් ක්ලෝස් කියලා අන්තිම වශයෙන් මම ඉවර කරනවා